आयुबोवन कालीन प्रवृत्ति वार्ताकरणे प्रमुख සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මමතරණි මේකලා යටි ගම්මන අවධානය පුවත් සිරස්තල වෙත කිරිපිටි කිලෝවක් රුපියල් 200කින් ඉහළ දාලා හිඟය නැති කරන්න ආනයනකරුවන් සූදානම් දිනකට පසු කොවිඩ් මරණ 100 ඉක්මවයි මරණ 103යි සමස්ත මරණ සංඛ්‍යාව 12125යි स्पुटनिक दिवईनट जपानिय सह एंगलंतिय कोविड प्रतिदेह कॉकटेल औषध अथादा बेलीम सार्थकाई जनपति न्यूयॉर्क नुवरट लंगावेई वीवलट मिलक सह निसिलेस पोहर दुन्ने नत्नम कृषिकर्म ඇමති ඇතුළු බලධාරීන්ගේ නිවෙස් වටලන්න ගොවියන් සූදානම් तौहिद जमात सह बुद्धिअंश संबंधी गण हिटपु एमति पाटली करुणु कियाई मोले पसक तबा एंगेन बेडकरन देशपालकीन गण अनुर कियाई प्रथमीन देशीय पुआत गैस हिंगयाक ऐतिवुना पारिभोगिकयिन सिलिंडर करे තියාගෙන ගියා මිල වැඩි කළා හිඟය අවසන් වුණා දැන් මාස දෙකකට වැඩි කාලයක සිට ආනයනික කිරිපිටි වෙළඳ පොලේ හිඟයි. හිඟය අවසන් කරන්න පුළුවන් මිල වැඩි කිරීමකින් පමණක් බව අප මීට පෙර වතාවක් සටහන් කළා. බොහෝ මැති ඇමතිවරුන් බාණ්ඩවල මිල වැඩි කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා පුන පුනා පොරොන්දු වෙනවා. හැබැයි ඉල්ලන ගානට වඩා ටිකක් අඩුවෙන් මිල වැඩි කරන්න ඉඩ දීලා ඊට පස්සේ ජනතාවට කියනවා කම්පැනිකාරයන් ඉල්ලන ගානටම අපි යට වුණේ නැහැ කියලා. ආනයනික කිරිපිටි කතාවත් දැන් එතනට ඇවිත් අපේ රටේ ජනතාවට අවශ්‍ය කිරිපිටි සපයා ගන්නා ක්‍රම දෙකක් තියෙනවා. එකක් දේශීය නිෂ්පාදන. අනෙක් ක්‍රමය කිරිපිටි ආනයනය කිරීම. දේශීය නිෂ්පාදනයේ නිරත ප්‍රධාන සමාගම් දෙකකින් අප විමසීමක් කළා. එක් සමාගමක් පැවසුවේ දේශීය දියර කිරි නිෂ්පාදනය මදි බවයි. ඒ නිසා ප්‍රමාණවත් තරම් කිරිපිටි නිපදවිය නොහැකි බව එම සමාගම පවසනවා. පැලවත්ත කිරි නිෂ්පාදන සමාගමේ සභාපති ආර්යශීල වික්‍රමනායක මහතා පවසන්නේ දේශීය කිරි නිෂ්පාදනය නංවන්න කිසිදු නිලධාරියෙක්ට බලධාරියෙක්ට උවමනාවක් නැති බවයි. ලංකාවට අවශ්‍ය කිරි ප්‍රමාණය අපි ටොන් 30ක් දෛනිකව හැමදාම කොළඹට ගේනවා අවට ප්‍රදේශවලට ගේනවා. අපි ඉස්කෝලේ යන කාලේ ආණ්ඩුවෙන් රජවල් වලින් පිටරටවල් වලින් අපිට බලහත්කාරයෙන් දීපු කිරිපිටි ටික බීලා තමයි අපි කිරිවලට ඇබ්බැහි කිරිපිටි වලට ඇබ්බැහි කරේ. අපි මේ ඇබ්බැහි වෙච්ච එකෙන් අයින් කරගන්න ටික කාලයක් යයි. අපිට රටට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලක්ෂ 13ක් එළදෙන්නු මේ රටේ ඉන්නවා. කිරි ගන්නේ ලක්ෂ 2.5ක විතරයි. राज्य सेवकन සියලුම ලේකම්වරු හිටපු එක්කෙනා කට්ටිය ඊයේ ඒගොල්ලන් කිරි කර්මාන්තය දිනු කරන්න සත්ත පහක ප්‍රයෝජනයක් ඇද්දයක් රට කරන්නේ මේ රට ඩොලර් අවුන්සයක්වත් වියදම් ගේන්න ඕනේ නැහැ පිටරටේ අපි රට වලින් ස්වයං පෝෂිතයි ඩොලර් මිලියන 400ක් අපිට මේ රටට ඉතුරු කරලා දෙන්න පුළුවන් මතල එයාපෝට් එක හදන්න ඩොලර් මිලියන 200යි කියලා දෙන්න අපිට කිරි වලින් විතරක් එයාපෝට් දෙකක් හදන්න පුළුවන් මොන නේද පාරිභෝගික සේවා අධිකාරියෙන් මේ පිළිබඳව විමසීමක් කළා. එහි ඉහළ පෙළේ නිලධාරියෙකු පැවසුවේ මෙරට කිරිපිටි ඉල්ලුමෙන් දේශීයව සැපයීය හැක්කේ 20% පමණක් බවයි. කිරිපිටි ආනයනය කරන සමාගම් කිහිපයක් හා කතා කිරීමේදී පැහැදිලි කරගත් කරුණු කිහිපයක්ද සඳහන් කළ යුතුයි. ඔවුන් කිරිපිටි හිඟයට හේතු ලෙස දක්වන්නේ කොවිඩ් වසංගතය නිසා නිෂ්පාදන පහළ වැටීම, ආනයනික සීමා සහ ඩොලරේ අගය ඉහළ යාමයි. ඒ අනුව ඊටම සරලව පැවසිය හැක්කේ මිල වැඩි කිරීමක් බලාපොරොත්තු වන බවයි. රජය පසුගියදා මේට විසඳුමක් ලෙස කිරිපිටි මත පනවා තිබූ බදුද ඉවත් කළා. ඒත් කිරිපිටි හිඟය තවමත් එහෙම්මමයි. තත්වය එසේ තිබියදී කිරිපිටි ආනයනකරුවන් සහ රාජ්‍ය ඇමති ලසන්තාලගේ වන්න මහතා අතර සාකච්ඡාවක් පැවැත්ුණේ. එහිදී ආනයනකරුවන් ඉල්ලා ඇත්තේ කිරිපිටි කිලෝවකට රුපියල් 350ක වැඩිවීමක්. නමුත් රජයේ පාර්ශවයෙන් ඊට එකඟ වී නැහැ. රජයේ රුපියල් 200ක වැඩි කිරීමකට ඉඩ දිය හැකි බව පවසා තිබෙනවා. ඒ පිළිබඳව අදහස් දක්වන කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමේ ලක්ෂ්මන් වීරසූරිය මහතා දැන් ඇමරිකානු ඩොලර් එක රුපියල් 238ක් වෙනවා. කිරිපිටි කිලෝවක් ඩොලර් 440ක් වෙනවා. මේ වෙනත රුපියල් 350ක් වෙනවා. මේ රුපියල් 350 දීමට නැකි බව රාජ්‍ය ඇමති ලසන්තලගේ මහත්මයා සඳහන් කරා. උපරිම රුපියල් 200කට අපිට එකඟ වෙන්නේ කියලා කිව්වා. තාවකාලිකව මේ රුපියල් 200ක් වැඩි කරනවා නම් අනිවාර්යයෙන්ම අපිට රුපියල් 203ට ඩොලර් බිල දී ගන්න පහසුකම් සැලසලා දෙන්න සහ අනිකුත් බදු ඉවත් කරලා දෙන්න කියලා ඉවර වෙලා වරාය බද්දයි කිරිපිටි වල තීරු බද්දයි මේ ඒ දෙක පවත්තුනොත් විතරයි අපිට මේ ගානට දෙන්න පුළුවන් ඉන්නේ නැත්නම් සත්‍යයක් කරනවා අප මේ සියලු කාරණා සමාලෝචනය කරමින් මීට පෙරත් පැවසූ ආකාරයට සෑම හිඟයක්ම අවසානයේ ජනතා හිස මත බර පටවමින් අවසන් වනවා. දේශීයව විසඳුම් සෙවිය හැකි ප්‍රශ්න පවා විසඳන්න නිවැරදි දිගුකාලීන සැලසුම් නැති නිසා අපේ ජීවිත කාලය සහ තව පරම්පරා කිහිපයකට මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙයිද කියලා අපිට අහන්න හිතුණා. එක්සත් ස්වයං රැකියා වෙළඳ සංගමය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. අයිතු ජනරාශියක් යන චෝදනාව යටතේ මෙහිදී සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා පොලිස් අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා හෙට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ උණුසුම් තත්ත්වය දැන් තවත් කොවිඩ් මරණ 103ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා අද තහවුරු කළා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12125 දක්වා ඉහළ ගියා. ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව හෙට සිට ලබා දීමට සූදානම් බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා 120,000ක් අද උදැසන දිවයිනට රැගෙන එනු ලැබුවා. ඊකේ 648 දරන එමිරේට්ස් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකිනුයි මෙම එන්නත් රැගෙන ආවේ. ඒ අනුව හෙට සිට ස්පුට්නික් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. කිව්වා මේ රුසියානු ස්පුට්නික් එන්නතේ පළවෙනි එක විතරයි දෙවෙනි එක ගහන්නේ නැහැ. පොළ අත්සන් කරගෙන මිනිසුන් රවට්ටනවා කියලා. නමුත් අද උදෑසන අවශ්‍ය 120,000ක් වෙන ස්පුට්නික් එන්නතේ දෙවෙනි මාත්‍රාව ලැබිලා තියෙනවා. එතකොට ලංකාවේ ස්පුට්නික් එන්නත ලබාගත් සියලු දෙනාටත් එය සම්පූර්ණ කිරීමේ අවස්ථාව උදා වෙනවා. වයස වෘතු 15 සිට පාසල් ළමුන්ට එන්නත ලබා දීමට ඉදිරියේදී දින නියම කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. අවුරුදු 15 සිට පාසල් ළමුන්ට ආරම්භක අධීරියදී එන්නත් ලබා දෙනවා. හයිස එන්නත තමයි ලබා දෙන්නේ. රජයේ රෝහලක තමයි එන්නත් ලබා දීම සිදු කෙරෙන්නේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ. මොන දිනේදීද අපි ආරම්භ කරන්න කියන එක තව දින කිහිපයක් ඇතුළත තීරණය කරනවා. කොවිඩ් එන්නත් කරන්නේ සාර්ථකත්වයේ මත ශ්‍රී ලංකාව රතු දත්ත ලයිස්තුවෙන් ඉවත් කර ගැනීමට ක්‍රියා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. දැනටමත් ඒ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ. බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාව රතු ලයිස්තුවෙන් ඉවත් කළ අතර ජපානයේද අද ශ්‍රී ලංකාව කොළ කලාපයට ඇතුළත් කළා. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු තවත් රටවල් ගණනාවක් තවමත් ශ්‍රී ලංකාව රතු කලාපය තුළ පවත්වාගෙන යනවා. මෙම සීමා හේතුවෙන් සංචාරකයන් ගෙන්වා ගැනීමේදී බාධා ඇතිවන බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාවේ එන්නත් කරණයට ලක් කර සිටින ජනතාවගේ නිවැරදි ප්‍රතිදේහ පරීක්ෂාවක් වහා ආරම්භ කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපල් රෝහණ මහතා පවසනවා. දැනට මේ එන්නත් ආවරණ නිසා අඩු වෙලා තියෙන මරණ සංඛ්‍යාව සහ රෝහල්ගත වීම සංඛ්‍යාව ඉදිරියේදී පවතින එන්නතින් ලැබෙන ප්‍රතිදේහ ඒ වගේම ප්‍රතිශක්තිය මත පදනම් වෙලා ඒ නිසා නිරන්තරයෙන් පරීක්ෂණ කටයුතු වල නිරත වෙමින් මේ ප්‍රතිශක්තිය කතරම් දුරට ලංකාවේ පුරවැසියන්ගේ තියෙනවට කොතරම් කාලයක් පවතිනවද කියන එක අවබෝධ කරගෙන තුන්වෙනි මාසාවක් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු වලට සූදානමින් බලධාරීන් සිටියු දෙනවා. නැත්නම් අපි මේ ළඟා කරගත්ත ඉලක්ක ප්‍රතිශක්තිය අවසන් වුණු වහාම නැවත වරක් කලින් තිබුණ තැනටම යන්න පුළුවන් කියන එකත් අවධානය යොමු කරනවා. බොහෝ පශ්චාත් කොවිඩ් ලක්ෂණ පිළිබඳව පැමිණිලිවලට මානසික ආතතිය සහ බියද හේතු වී ඇතැයි කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා පවසනවා. මේ අතර කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසන්නේ මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණ සංඛ්‍යාවේ ක්‍රමික අඩුවක් දක්නට ලැබෙන බවයි. ඒ විද්‍යුත් විකාශකයන්ගේ සංසදය සංවිධානය කළ වසංගතය නිමා වී වසන්තයේ එනවා සත්‍යය යන මෙයින් පැවති රූපවාහිනී වැඩසටහනට එක් වෙමින් මෙහි සම්පූර්ණ වැඩසටහන අද රාත්‍රී 10:15ට සියත ටීවී තුලින් බලාපොරොත්තු වන්න. අපි හිතේ රතු කලාපේ දැන් ටික ටික අපිට කොළ කලාපයට එන්නට හැකියාවක් ලැබී තිබෙනවාද? ඒ සඳහා තියෙන අලුත්ම තත්ත්වය මොනවාද? ඔව් ඇත්තටම අද වෙනකොට කොවිඩ් රෝගීන් සංඛ්‍යාවේ පැහැදිලි අඩුවක් අපිට දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ තුල විශාල අඩුවීමක් අපිට දකින්නට ලැබෙනවා. රෝගී බවට පත්වන සංඛ්‍යාවත් ඒ වගේම රෝහල් ගතවන සංඛ්‍යාවත්. කොවිඩ් රෝගීන් සඳහා වෙන් කළ තියෙන වාට්ටු වල අපිට ඇඳන් ඉතුරු වෙලා තියෙනවා. දැන් අපිට ඔක්සිජන් තියෙන ඇඳනුත් හිස් තියෙනවා. මේ පහුගිය කාලය තුල අනුගමනය කරපු සංචරණ සීමාවන් සහ විවිධ සීමාවන් වල ප්‍රතිඵල අපි අද දකිනවා. ඊටාම ශීඝ්‍රයෙන් සිදුවෙන එන්නත් කරණයත් ඊටාම දැඩි දායකත්වයක් දක්වනවා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. දැන් කියනෝ නේද කොවිඩ් වලින් පස්සේ පසු කොවිඩ් සංකූලතා කියලා තත්වයක්. වෛද්‍යවරයෙක් විදිහට මට ඒ වගේ රෝගීන් මුණ ගැහෙනවා. ඒතර ගැටලු සහගත තත්ත්වයේ තියෙන්නේ මුල් අවස්ථාවේදී ඊතරම් රෝග ලක්ෂණ නොපෙන්නූ කට්ටිය. අපි ඒසිම්ප්ටොමැටික් කියනවා. හෝ කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්නූ කට්ටිය සති 4කට පස්සේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් පෝස්ට් කොවිඩ් කියලා කියන්නේ මුල් සති 4 ගියාට පස්සේ ඇවිල්ලා විවිධාකාරයේ රෝග ලක්ෂණ ගැන කියනවා. සමහර කට්ටිය ඔළුව එකක්ම කියනවා. මහන්සිය කියනවා, විඩාව ගැන කියනවා. හැබැයි මම පුද්ගලිකව නිරීක්ෂණ කරපු දෙයක් තමයි ගොඩක් තරුණ කට්ටිය තමයි ඉන්නේ. ලංකාවේ තියෙන ප්‍රභේදයයි වෙන රටවල් තියෙන ප්‍රභේදය අතර එහෙම වෙනසක් දැනගන්න නැහැ අපිට දැනට. ඒකට වැදගත්ම දේ තමයි මොන අලුත් ප්‍රභේද ආවත් ඒකට විසඳුම ඉදිරියට යන්න පුළුවන් එන්නත් කරන්නේ. COVID-19 වසංගත රෝග ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් සියලු පුරවැසියන් දැනුම්වත් කිරීමේ කතිකාව වසන්තය එනවා සත්‍යයි. මහාචාර්ය නීලිකා මලවිගේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සහ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන සමග අද රාත්‍රී 10:15ට සියත ටීවී තුලින් සංවිධානය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සමගින් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය. ජපානයේ සහ එංගලන්තයේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ නව ක්‍රමවේද දෙකක් සාර්ථකව අත්හදා තිබෙනවා. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොවිඩ් නිසා දෙමව්පියන් අහිමි වූ දරුවන්ගේ සුබ සාධනයට 25 කෝටි දැන් කොවිඩ් ලෝක තත්ත්වය. පසුගිය ජූලි මාසයේදී ජපානයේ අත්හදා බැලූ කොවිඩ් ප්‍රතිදේහ කොක්ටේල් ක්‍රමය සාර්ථක බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසනවා. මෙහිදී ප්‍රතිදේහ වර්ග දෙකක් මිශ්‍ර කර ඍජුවම රුධිර නාල ඔස්සේ ශරීරගත කෙරුණා. මෙම කොවිඩ් ප්‍රතිදේහ වර්ග දෙක කොක්ටේල් කර ලබා දුන්නේ අසාධ්‍ය මට්ටමේ සිටි රෝගීන්ට පමණයි. නමුත් දැන් මෙම කොවිඩ් ප්‍රතිදේහ කොක්ටේල් ඖෂධය නිවෙස් ප්‍රතිකාර ලබන රෝගීන්ටද ලබා දීමට ජපාන් සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර දී තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ. කෙසේ වුවද එම ප්‍රතිදේහ කොක්ටේල් ඖෂධය ලබා දුන් පසු පැය 24ක් පූර්ණ වෛද්‍ය අධීක්ෂණයට ලක් කළ යුතු බවද ජපාන් සෞඛ්‍ය බලධාරීන් නියෝග කර තිබෙනවා. එංගලන්තයේද ප්‍රතිදේහ ජනක ඖෂධ දෙකක් මිශ්‍ර කර රෝහල්ගත රෝගීන්ට ලබා දීමට තීරණය කර තිබෙනවා. මෙම ප්‍රතිදේහ වර්ග දෙකේ මිශ්‍රණය මුලින්ම ලබා දුන්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටයි. ලබන සතියේ සිට මෙම ප්‍රතිදේහ කොක්ටේල් ඖෂධය ලබා දීමට එංගලන්තයේ තීරණය කළ බව එංගලන්තයේ සෞඛ්‍ය ලේකම් සජිත් ජබාට් පවසනවා. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුල කොවිඩ් වසංගතය නිසා දෙමව්පියන් මියගිය දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. මව හෝ පියා මියගොස් ඇති දරුවන් 19000ක් සිටින බව මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන් ශ්‍රේෂ්ඨ අධිකරණයට දන්වා තිබෙනවා. දෙමාපියන් දෙදෙනාම මිය යාම නිසා අසරණව සිටින දරුවන්ගේ සංඛ්‍යාව 601ට ආසන්නයි. මෙම දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට වහා පියවර ගන්නයි මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන්ට ශ්‍රේෂ්ඨ අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව එක් දරුවෙකුගේ සුබ සාධනය සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂ 5ක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීමට නියමිත බව මාධ්‍ය වාර්තා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිව්යෝක් නුවර වෙත ළඟා වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වෙනි සැසිවාරයට සහභාගී වීම සඳහායි ජනාධිපතිවරයා ඇමරිකාව වෙත ගියේ. ලබන 21 වෙනිදා සැසිවාරය ආරම්භ වීමට නියමිතයි. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ලබන 22 වෙනිදා ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතන බවයි. එක්සත් ජාතීන්ගේ 70 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකාව වෙත පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිව්යෝර්කයේ ජොන් F කෙනෙඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. ඒ එරට වේලාවෙන් ඊයේ පස්වරු 2:30ට පමණ. එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහන් පීරිස් මහතා විසින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවා. ජනාධිපතිවරයාගේ ඇමරිකානු සංචාරය පිළිබඳ නිව්යෝර්ක් නුවර සිට තුරුතුරු ගෙනෙන ජනාධිපති මාධ්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ මොහන් කරුණාරත්න මහතා මහා මණ්ඩල සැසිවාරයේ විදේශ අමාත්‍ය මට්ටමේ සමුළුව හෙට පෙරවරුවේ ආරම්භ වන අතර සමුළුවට සහභාගී වීම සඳහා රටවල් රැසක රාජ්‍ය නායකයෝ මේ වන විට නිව්යෝර්ක් නුවරට පැමිණ සිටිනවා. රාජ්‍ය නායක සමුළුවේ දෙවන දින පෙරවරුවේ සිය දේශනය සිදු කරන ජනාධිපතිතුමා 23 වන දින පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ 24 වෙනිදා පැවැත්වෙන බලශක්තිය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයේදී සිය අදහස් දැක්වීමට අපේක්ෂා කරනවා. සැසිවාරයේ අතරතුර ජනාධිපතිතුමා රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබෙනවා. වේමිල වැඩිකොට පොහොර ප්‍රශ්නය විසඳුවේ නැත්නම් කෘෂිකර්ම ඇමති ඇතුළු බලධාරීන්ගේ නිවෙස් වට කරන බවට ගොවීන් කණ්ඩායමක් ප්‍රකාශ කරනවා. තවත් ගොවීන් පිරිසක් පවසන්නේ වේමිල වැඩි කිරීමට කරන ඉල්ලීම් වී මාෆියාවෙම කොටසක් බවයි. රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වෙලා කාබනික පොහොර වලින් පමණක් සිය වගා කටයුතු සිදු කරන ලෙස රජය ගොවීන්ට ලබා දුන් අභියෝගය තවමත් ගොවි ජනතාව අභියස පවතිනවා. මේ අභියෝගයේ හමුවේ අපේ රටේ ගොවීන් යලකන්නේ අස්වනු නෙළනු ලැබුවා. දැන් මේ නෙලාගත් වී අස්වන්නට නිසි මිලක් අවශ්‍ය වෙනවා. රජය ලබා දී තිබෙන මිල ගණන් ප්‍රමාණවත් නොවන බවයි ගොවීන් පවසන්නේ. පාර්ලිමේන්තු ඉන්න අයගෙන් ගොම ඉල්ලන්න තරම් අපේ මිනිස් ආද වෙනකොට සාකච්ඡා වෙනවා. මේ ගොවි ජනතාව වෙනුවෙන් වහාම කැප වෙලා කටයුතු කරන්න අපි රජයෙන් ඉල්ලීමක් කරනවා. මේ මැරිච්ච මහ පොළොව හුරු වුණේ හැමදාම රසායනික පොහොර වලට තමයි. අම්මා කෙනෙක්ගේ තනේ කිරිබිබී ඉන්න දරුවා නෑ උඹ මෙතනින් එහාට බීපම් පිටිකිරිය කියලා ඇදලා ගත්තට පස්සේ දරුවට මොකෝ වෙන්නේ? කාබනික පොහොර මේ මහ පොළොවට හුරු කරන ක්‍රමයක් තියෙනවා. ඒක ඔය සීත කාමර වලින් ඇමතිලා දන් නැතුණාට මේ ගොවියෝ දන්නවා. කාබනික පොහොර වලට යන ක්‍රමයට අපි යන් පාරට එන තත්වයට අපිව පත් කරලා දුන්නේ ආණ්ඩුව නම් ඒ වගකීමත් ආණ්ඩුව ගත යුතුමයි. මගේ කුඹර තියෙන අක්කර දෙකක් වීකිලෝ එක රුපියල් 30කින් ආයදම් කළා කරන්න පුළුවන් නම් එතුමාට බාර දෙන්න මගේ කුඹර කොටලා ඒ තත්ත්වේ කරලා දෙන්න කියලා මම ඉල්ලා සිටින ඇමතුමාගෙන් පපුව අතගාලා ඔය ඒසි කාමරේ තීන්ද ගන්න නැතුව ගොවියොත් එක්ක සාකච්ඡාවක් කරලා කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ගොවි ජනතාව රවට්ටලා මේ ආණ්ඩුව බලයට ආවේ. බලයට පත් වුණාට පස්සේ එතෙක් ලබා දුන් සියලු පොරොන්දු පුස්සක් කරලා ඉවරලා දැන් මේ වෙනකොට ගොවියා අනාථ කරලා තියෙනවා. ගොවිතනක් දැන් වලපල්ලට යවමින් තියෙන්නේ. තමුන්නාන්සේලාගේ ගෙවල් වටලන මොහොත ගොවියෝ වැඩි යාතකන වේගින් සමේවට කන් දෙන්න කියලා අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. රජයේ වීමිල ප්‍රමාණවත් නොවන බවට සිදු කරන උද්ඝෝෂණ වී මාෆියාවෙම කොටසක් බව රජරට ගොවීන් පිරිසක් පවසනවා. පෞගිය කාල සීමාවේ 29ට 30ට අපි වීවිකුන්නේ. දැන් ඇත්තටම සාමාන්‍ය මිලක් ඇවිල්ලා තියෙනවා රුපියල් 55කට. ඉතින් ඇත්තටම අපි සතුටු වෙනවා. රුපියල් 60ට වගේ ගේනවා නම් ගොවියා ඇත්තටම මේ රජ කරවන්න පුළුවන්. ගොවියෝ වෙනුවෙන් යම්කිසි සංවිධානයක් පාරට බහිනවා. අපි ගොවියෝ වශයෙන් අපි ඒක හෙලා දකිනවා. දේශපාලන න්‍යාය පත්‍රයකට තමයි ඒක වැඩ කරන්නේ. මෙරටට ආනයනය කරන ලද කාබනික පොහොරවල ආවේනියා නම් බැක්ටීරියාව අඩංගු වන බවට වාර්තා වූ තොරතුරු සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්‍රශ්න කර සිටියා. ඒ පොහොර ගෙනාපු ක්‍රමවේදය ගත්තාම ඒ සියලු ආපු ක්‍රමය ගත්ත විදිය බෙදපු විදිය පිළිබඳ අපේ අමාත්‍යංශයට යම් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. නිකම් මේ ප්ලාස්ටික් බෑග් එක තමයි මේ පොහොර ඇවිල්ලා තියෙන්නේ. පොහොර එන්නකොට ඊට අදාළව නිර්දේශ නිකුත් කරන ආයතන කීපයක්ම තියෙනවා. ඒතර මෙහිම තියද්දී මේ පොහොර කොහොමද ආවේ? කොහොමද කවුද ගෙන්නුවේ? මේක රට ඇතුළට යන්නේ නැහැ කියලා කාටද සහතිකයක් දෙන්න පුළුවන්? සත්ව ශාක සතුන් සඳහා හානියක් වන සුද්ධ ජීවීන් ඉද කිසිදු පොහොරක් මේ රට ඇතුළට ගන්න ඉඩ දෙන්නේ නැහැ කියන සහතික රජය වෙනුවෙන් කෘෂිකර්ම ඇමතිවරයා හැටියට දෙනවා. අද ගත්තොත් අපේ රටේ ඉන්න ඇතම් නිලධාරීන් ඔය සමාගම් වලට විකිනෙනවා, සල්ලි වලට ගන්නවා, ඒකත් එක්ක ඕක එක ගන්න පුළුවන්. රසායන පොහොරත් ඒ විදියට ආවනම් පිටපාරින් රටට මේ කුඹුර වලට යුව වැදුනා නම් කාබනික පොහොර අපට උචිත නැති එන්නේ නැහැයි කියලා අයින්දානන්දලාට පුළුවන් ද සාතිකයක් දෙන්න. දැනට පොහොර වර්ග ආපේවයේ ලොකු තොග ඇවිල්ලා නැහැ කිසිම විදියට. මොකද සාම්පල් විතරයි ඇවිල්ලා තියෙන්නේ අපිට මේ විදියට පරීක්ෂා කරන්න. ඒ පරීක්ෂණ ඉවර වුණාට පස්සේ තමයි කියන්නේ මේකේ තියෙනවද. අපි සම්පූර්ණ ක්‍රියාවලිය ඉවර නැකන් ඒ සාම්පලය අයින් කරන්නෙත් නැහැ. ඒ සාම්පලයත් බොහොම ආරක්ෂිතව තියා ගන්නවා. ඒක මේකේ අවදානමක් තියෙනවා නම් ඒ සම්පූර්ණයෙන්ම ඩිස්ට්‍රොයි කරලා එහෙම නැත්නම් ඒක ලංකාවට බලපෑමක් නැති වෙන විදියට ගොවීන්ට බය වෙන්න දෙයක් නැහැ. අපි ප්‍රමිතිය තියෙන රටට කිසිම වැඩ හානිදායක නැති පොහොර ගොවි ජනතාවට මේ මහා කන්නේ ලබා දීම කියන සහතිකේ අමාත්‍යාංශය වෙනුවෙන් දීලා තියෙනවා. මොළි පසක තබා ඇඟින් තීන්දුව ගන්නා දේශපාලකයන් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පැවසුවා. රජයේ හාල්මිල පිළිබඳ නිකුත් කර ඇති ගැසට් එකද ඉතා ඉක්මනින් රිවර්ස් කර ගන්නා බවයි ඔහු ප්‍රකාශ කළේ. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අද අපේ රටේ අපනයන ආදායම 25ක් දෙන්නේ කුසකර්මාන්ත. අද අපේ රටේ කර්මාන්තවලින් 25ක් දෙන්නේ කුසකර්මාන්තය මත පදනම් වූ කර්මාන්ත. ඒකනේ කුසකර්මාන්තය අපේ රටේ ආර්ථිකයේ වැදගත් කොටස. අපේ රටේ ආහාර සුරක්ෂිතභාවය හදලා තියෙන්නේ කුසකර්මාන්ත. ඒ නිසා එවැනි ශේෂ්ත්‍රයක් පිළිබඳ තීන්දුව තීරණ ගන්නකොට ඉතාමත් මැනවින් කල්පනා කරලා තීන්දුව ගත යුතුයි. හැබැයි මේ ශේෂ්ත්‍රය පිළිබඳ ජනාධිපතිවරයා වාචාල අමාත්‍යවරයා තීන්දුව ගන්නේ තමන්ගේ ඇඟේ බලයෙන්. වෙන මොකුත් නැත්තම් ඇඟෙන් තමයි ගන්න වෙන්නේ. එහෙම ගාතු තීන්දුව ගණනාවක් අද අපේ රටේ කුසකර්මාන්තය විශාල අරමුදයකට ලක් කරලා තිබෙනවා. විශේෂයෙන් ඔබ දැක්ක පොහුගේ කාලේ විශාල ගැසට් නිවේදන නිකුත් කරනවා හාල් මිල පාලනය කරගන්න බැරි වෙලා. ඊට පස්සේ ගිහිල්ලා ගබඩා වටලනවා. ගබඩා වටලා අරන් ඇවිල්ලා තියෙන හාල් කිලෝ ලක්ෂ 8යි. අපේ රටේ දෛනික සහල් පරිභෝජනය හාල් කිලෝ ලක්ෂ 60යි. හරිද? ඉතින් හාල් කිලෝ ලක්ෂ 8ක් කරන් ඇවිල්ලා කියනවා හාල් මාෆියාව බිඳිනවා. සතොසෙන් හාල් විකුණනවා. ලක්ෂ 8ක් කියන වේලකින් භාගයක්වත් නෑ. හැබැයි ඔය ප්‍රවෘත්ති නිර්මාණය කරන හාල් මාෆියාව කඩන. ඒ වගේ ඇඟින් වැඩ කරන්න බෑ මේ ශේෂ්ත්‍රය මතක තබා ගන්න. මේ හාල් මිල පිළිබඳ ගහපු ගැසට් එක නොඋදුරු වීම වෙනස් කරනවා. හොඳ කියලා නෝ බලන්න. තව සති දෙක තුනක් බලන්න. මේ කිව්ව නිසා නොකරදී දන්නේ ඒකත් හොඳයි කියලා. තව්හිද් ජමාත් සංවිධානය සහ බුද්ධි අංශ අතර පැවති සම්බන්ධය වහා රටට හෙළි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඩලි චම්පික රණවක මහතා පවසනවා. වත්මන් රජයට බලය ලබා ගැනීම සඳහා පාස්කු ප්‍රහාරයේදී හේතුවක් වූ බවයි අද පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා පැවසුවේ. තව්හිද් ජමාත් ව්‍යාපාරය හා ශ්‍රී ලංකා බුද්ධි අංශ අතර සම්බන්ධයක් තිබුණාය කියන එක මම නෙමෙයි මහින්ද රාජපක්ෂ මහත්තයාත් පිළිඅරගෙන. මහින්ද රාජපක්ෂ මහත්තයා ගැටමේ රජෝපනාරාමයේ ගිහිල්ලා පිළිගත්තා. ඒතොර ජනතාව තුළ කුකුසක්, ජනතාව තුළ සැකයක් ඇති වෙනවා. මෙතන හොඳින් දන්නා කියන ව්‍යාපාරික කැඩී ගිය අත්තක් කොටසක් විසින් මෙවැනි කුමන්ත්‍රණයක් කරනකොට මේක එක්ක යම්කිසි බුද්ධි අංශ සම්බන්ධයක් තිබෙනවාද කියන්නේ. මොකද මේක බරපතල විදිහට දේශපාලන වශයෙන් යොදවගත්තා. පසුගිය රජයේ අපකීර්තියටපත් කිරීමත් මේ නව රජය බලයටපත්. සමහරු කියනවා ගිහිල්ලා සාහස් පොලිසියට කට උත්තරයක් දෙන්න කියලා. අපි දුන්න බොහොම වැදගත් සාක්කියක්. ඒක විමර්ශනය කිරීම තමයි රහස් පොලිසියේ වගකීමත් ඒ වගේම නීතිපතිගේ වගකීම. දැන් නීතිපතිතුමා මොකද කිව්වේ? නීතිපතිතුමා කිව්වේ මේකේ කුමන්ත්‍රණයක් තියෙනවා. එමනම් දප්පුල ලිවේර මහත්තයා තමයි මුලින් ගෙනල්ලා ප්‍රශ්න කරන්නේ. ඒක කරන්නේ නැතුව මේ අනික් අයට විටින් විට ගෙනල්ලා මේ රහස් පොලිසිය යොදවගෙන කරන මේ හිරිහැරය අන්තිම අවලස්සනයි. දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බව හලාවත රදගුරු වැලන්ස් මෙන්ඩි සිමිපාණන් පවසනවා. මාරවිල සිරිකුරුස හරිමංගල්‍ය නිමිත්තෙන් පැවති දේවමිහිට එක්වෙමින් හිමිපාණන් මේ බව ප්‍රකාශ කළා. මේ අතර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ අද වන විට නිදහස් අධ්‍යාපනයේ මුක්ති විඳි දැයේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතියද ආණ්ඩුව අහිමි කරමින් පවතින බවයි. අද දරුවන්ට මේ ආරක්ෂාව අවශ්‍ය තැනකදී ළමා දෝෂයට පිළිබඳව අපි විතර විතර රසන්න ලැබෙනවා. දරුවෝ ඉතාමත් අසරණලා සිටින්නේ මේ පාසල් ජීවිතය අහිමි වෙනවා. ඔවුන්ට ऑनलाइन क्लासेस විතරයි අන්තිම රිතවරුනේ සමහර දුප්පත්කමට සිග්නල් නැතිකමට ගස් උඩ නැගගෙන ඔන්ලයින් ක්ලාසස් වලට ගිය හැටි අපි දැක්කා. අපි හිතට ලොකු වේදනාවක් දැනුණා ඒකට. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු निराකරණය කිරීමට දක්වන මැලිකම හේතුවෙන් ආණ්ඩුව දරුවන්ගේ අධ්‍යාපනයේද බිඳවට්ටා ඇති බවයි. මෙම අර්බුදයෙන් ගලවා ගැනීමට ආණ්ඩුවට හෝ නායකයන්ට සාධනීය වැඩපිළිවෙලක්ද නොමැති බවයි එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. එම පොතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා අපි විසින්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.